අපිට මහනුවර වෙච්ච මේ සිද්ධීන් උඩ ඒකත් මේකට පාදක කරගෙන ඒකත් ඇතුළත් කරලා කිරීම තුල මං හිතන්නේ වෙනත් ආතල් එකක් ලබා ගන්න බලන්නේ පොහොට්ටු අය මේ වෙනත් විදිහක ආතල් එකක් මොකද අපි මුස්ලිම් ජනතාවගේ වේදනාව අපේ කම්පණයේ අපිට වෙලා තියෙන මේ හානිය පිළිබඳව දේශපාලන වශයෙන් වාසි ගන්න මුස්ලිම් මන්ත්‍රීවරු බිලිබා ගන්න මේක කාරණාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙන එක පිළිබඳව මම තරයෙන්ම හෙලා දකින්න. හරි කත වැඩක්. මීට වඩා කාරණාව කිසිම සම්බන්ධයක් නැත්තේ. මෙතුමා ඒ කාලේ ඒ වකවානුවේ කටයුතු කරපු පිළිබඳව අපිටත් මම එතුමාට එතුමාත් එක්ක රණ්ඩු කරලා තියෙන සිද්ධිය වෙච්ච අවදියේ ඊට වඩා ශනිකව කටයුතු කරන්න තිබුණායි කියන එක පිළිබඳව අපි එතුමාත් එක්ක රණ්ඩු වෙලා තිබෙනවා කතා කරලා තිබෙනවා ඒ පිළිබඳව අපිට පසුතැවිලි තිබෙනවා නමුත් අපි බලන්න ඕනේ අපි දේශපාලන වශයෙන් වග කිය යුතු ඇමතිවරු විතරක් නෙවෙයි ආයතනික වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ඒකේ ක්‍රියාදාමය කටයුතු කරන ආකාරය පිළිබඳව දැන් රංජිත් සියම් අපේ රංජිත් මදු මණ්ඩාර අපේ අමාත්‍යතුමන් දැන් පියවර කීපයක් අරගෙන යනවා මොකද නීතිය ක්‍රියාත්මක කරන්න කවුරු වුණත් වැරදක් කළොත් ඒක තරාතිරම් නොබලා උඩ දඬුවම් දිය යුතුයි ඒවා ඒ කට්ටියට රැකවරණය දෙන්න එපා ඒ රැකවරණය දීම තුල තමයි නැත්තම් අර නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය හා සාමය ඇති කිරීම පිළිබඳව තියෙන වෙනස සමහර විට විශේෂයෙන්ම law enforcement and law and order මේ දෙකම සබ්ජෙක්ට් දෙකක් මේ තුල සමහර විට මේ law and order ඇති කරන්න. ඒ කියන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා සමහර විට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ලිහිල් භාවයක්, ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුල ඇතිවෙච්ච හානිය මේ රටට විශාල ඛේදවාචකයක් වෙලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අපි කතා කරන්න ඕනේ. මේකේ මං කාටවත් දේශපාලනික වශයෙන් ඇඟිල්ල දික් කරන්න යන්නෙත් නැහැ. නමුත් මේක දඩවිමා කරගෙන මේ විශ්වාස භංගයේදී ඒකත් කාරණාවක් හැටියට අග්‍රාමාත්‍යතුමන්ට ගෙන යෑම හරහා එතුමා සංකේතාත්මක ඉලක්කයක් කරගෙන කෙලින්ම මුස්ලිම් ජනතාවගේ ආත්ම ගෞරවයට පාරයක් දුන්නා කියලායි මං කියන්න යන්නේ. මොකද අපේ මේක අපිට වෙච්ච විශාල හානියක් කම්පනයක් ඒ තුලින් යම් ආතල් එකක් ආස්වාදයක් ලබන ආකාරයට තමයි මේක දේශපාලනික වශයෙන් දඩබිමා කරගෙන මේක කාරණාවක් හැටියට ගෙන යාම පිළිබඳව මගේ කනගාටුව මම පළ කර සිටිනවා.